ඔක්කොම කියන්න මොනද බලයට ආවම දැන් විමල් වීරරංස මේ ළඟදී කිව්වා තවත් කීප දෙනෙක් කිව්වා මාලිමාව බලයට ආවම 22 වෙනිදා රට ලේවිලක් වෙනවා එහෙමත් කියනවා 22 වෙනිදා රට ලේවිලක් වෙනවා කියලා විමල් වීරවංශ කියනවා දැන් විමලයට යන්න වෙනවා හිටානින්ද CID එකට ඔබ පැහැදිලි කරන්න කියපන්කො CID එකට කොහොමද රට ලේවිලක් වෙන විදියට ඔබ යතේ ඇතිනේ මොකක් හරි ප්ලෑන් එකක් කියා මම කියන්නේ බෑ අරන්ද විපලයාව කුදලගෙන ගිහිල්ලා CID එකෙන් අහන්න ඕන තමුසේකින්කට අපි ඉවර කරමු එතකොට ඔය වගේ අවලාද බොරු ඒ විතරක් නෙමෙයි අපි කියන ඇත්තවලට දෙන වෙන අර්ථ දැක්වීම වෙන අර්ථ දැක්වීම දෙනවා ඉතින් මේ දවස්වල සංකරණ ජොබ් එක ඒ කියන්නේ මේ ආණ්ඩුවට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජනමාධ්‍ය ආයතන කීපයක් විතරයි එතන මොකක්වත් ඒ ටික පාවිච්චි කරලා ඉදිරි සතිය දෙක තුලත් තව 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 දේවල් ගොතයි කියයි ප්‍රශ්නයක් නැහැ දැන් කවුරුත් දන්නවා ඒවා එහෙම තමයි කියලා හරි ඉතින් කොහොම හරි අපිට ජයග්‍රහණය දැන් ස්ථීර වුණාට ඔන්න ටයන්නක් දැම්මා එතනින් නතර කරලා මෙහෙම කියන්න අපිට දිනන්න ඡන්ද කොච්චරද ඕන සාමාන්‍ය ජනාධිපතිවරණය දිනන්න ඡන්ද කොච්චරද ඕන ඡන්ද පාවිච්චි කරන අයගේ 50යි තව එකයි එතකොට දිනන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ 50යි තව එකයි හැබැයි 50යි තව එකක් අරගෙන අපි දිනුවට රට ගොඩ නගන්න නම් අති දවන්ත ජයග්‍රහණයක් අවශ්‍යයි යෝජනා කරනවා 100ම ඕන 100ම ඕන 150ක ජනතාවක් සම්බන්ධ නොවි පැත්තක ඉඳලා 150ක ජනතාවකින් රට ගොඩ නගන්න පරක්කු වෙනවා ප්‍රමාද වෙනවා අපිට 100ම ඕන ඇයි 20 වෙනිදා රටේ වැඩ කරනකොට රට කොට නගන කාර්යයන් ඉස්සරහට ගේනකොට 50ක් ජනතාව විතරක් සම්බන්ධ කරගෙන රට ගොඩ නගන්න බෑ ඒක ප්‍රශ්නේ ඒ නිසා අපිට 50යි එකකින් ජයග්‍රහණය මදි ඒ නිසා තමයි සමහරු කියන්නේ මාලිමාවට ඡන්ද කෝටියක් ඕන කියලා ඒක ඒ කියන්නේ නිකන් නෙමෙයි